තෙල් ගෑස් නග්ගයි පෙට්‍රල් 20යි ඩීසල් 29යි භූමි තෙල් 10කින් බස්සයි ලිට්‍රෝ 685කින් ලාෆ් 755කින් සුජිත් තේවාජුලිගේ යොහන් බාස්වර සහ නිමුල කොඩුතුවක් වෙකලිය පෙට්‍රල් ඩීසල් සහ ගෑස් මිල ඊයේ සිට ඉහළ නැංගුණා ඒ ගණන් හිලව් ඔබ දන්න නිසා මා නැවත නැවතත් ඒ ගණන් හිලව් ඔබට කියන්නට සූදානම් නෑ හරිද මේ අතරේ ඉන්ධන මිල වැඩිවීම සහ වැඩ්බද්ද වැඩි කිරීම හේතුවෙන් ඊට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට පෞද්ගලික බස් රථ ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ සංගම් තීරණයක් කරා ඒ අනුව අවම ගාස්තුව 31 සිට 35 දක්වාත් සෙසු ගාස්තු 120 දක්වාත් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කළ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර බස් ප්‍රත්‍යක දිනක ධාවනයේ සඳහා රුපියල් 1500ක් 2004 මුදලක්ද දුර ගමන් සේවා බස් ප්‍රත්‍යක දිනක ධාවනයේ සඳහා රුපියල් 4000 සිට 5000 දක්වා මුදලක්ද වැයවුණු ඇතැයි ඔහු සඳහන් කළා තියෙනවා. දැන් අපි ඒ ගැන වෙනම කතා කරන්නම් බස් ගාස්තු වැඩිවීමක් නැහැ කියලා බලධාරීන් කියනවා. එතෙන්දි මම ඒ ගැන වෙනම කතා කරන්න. මේ අතර පාසල් ප්‍රවාහන ගාස්තු පෙබරවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සඳහන් කරනවා. පාසල් ආරම්භයේදී එම ප්‍රතිශත පිළිබඳ මව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු සඳහන් කළා තියෙනවා. ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන ආකාරය පිළිබඳව ඔබ දන්නවා. ගෑස් මිල ඉහළ ගිය ආකාරය පිළිබඳව ඔබට මම දැන් කිව්වා. දැන් මෙවැනි තත්ත්වයක් තියෙන්නේ. හිතන්න මොහොතක් නතර වෙලා දෙමාපියෙක් දරුවෙක්ව පාසල් යවන්නේ දරුවෙක්ව පෝෂණය කරන්නේ කොහොමද කියලා ආණ්ඩුවේ බලධාරීන්ට නොතේරෙන කටුකාමිහිරි සත්‍යයයි ඒ අතරේ කොහි කොයි තැන්වලට කොහොම කොහොම මේ වැට් එක ගහනවද අන්තිමට ලැට් එකටත් වැට් එහෙම අරුණ පත්තරේ ශීර්ෂ පාඨයේ දීලා තියෙන්නේ ලැට් එකටත් වදින අලුත් වැට් බද්දෙන් බඩු ගණන් යන්නේ මෙහෙමයි ගෑස් 685කින් පෙට්‍රල් 20කින් ඩීසල් 29කින් ජල ගාස්තුව 103කින් අන්තර්ජාල දුරකථන අන්තර්ජාල ගාස්තු 30ට පාසල් ප්‍රවාහන ගාස්තු 105කින් ත්‍රිරෝද රථ ගාස්තු දෙවන කිලෝමීටරේ සිට වැඩි වෙනවා බත් තේ ෂෝටේජ්ස් ඔක්කොම ඉහළට එළවලුත් වැඩි වේ දුම් වැටි 5ත් 25ත් අතරකින් ගණන් ඇහුවම මත් වෙන මත් පැන් පෙදරේරුවෙක්ගේ දිනක වැටුප 4500යි වැලි කියුබ් එකක් 38000යි ආනයිනික ආහාර ද්‍රව්‍ය වලට බලපෑමක් නැහැ කෑලි පහක දර මිටියක් 100යි එහෙම දාන අතරේ වැසිකිලි ගාස්තු ගැන වෙනම ලියනවා ජල බිල්පත් වැඩිවීමත් සමග පොදු මහජන වැසිකිලි භාවිතයේදී අයකරුන් ලබන ගාස්තුද ඉහළ දමා තිබෙනවා ඒ අනුව වැසිකිලි භාවිතයේදී මෙති කයකල ගාස්තුව රුපියල් 10කින් ඉහළ දාලා ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිලි ගාස්තුව දැන් 30ක් වෙලා තිබෙනවා. ලැට් එකටත් වැට් ලැජ්ජයි නේද? එවැනි තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් වෙන්ද තරම් මේ පිට කරන්න නැහැ කියලා හිතනවා ඇති. ඇයි කණ්ඩ දෙයක් නැතුව පිට කරන්න දේවල් කොහෙන්ද? ඒ හින්දා වෙන්දට පිට කරපු ආරගාන අඩු වෙන නිසා මේ අල්ලන්න මේකටත් රුපියල් 10කින් වැඩි කරන්න හේතුවද දන්නේ ඔන්න ආණ්ඩුව ඔබ ගිහින් නතර වෙලා තියෙන තැන ලැට් එකටත් වැට් ඒ අතරේ වැට් ප්‍රතිඵලයි කියලා අද මෞබිම ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඨයකින් කාරණා ගණනාවක් ලියනවා ඒකත් බල ලිට්‍රෝ ගෑස් 685කින් ලාෆ් ගෑස් 755කින් පෙට්‍රල් 20කින් ඩීසල් 29කින් කිරිතේ 10කින් ප්ලේන් ටියක් 5කින් ජංගම දුරකථන 35කින් දුරකථන ගාස්තු 45කින් දේශීය විදේශීය මද්දසාර මත සොරාබද්ද දැන්ටමත් වැඩි වෙලා කියලා වාර්තා කරලා තියෙනවා අමිත් බදුරං ගැතුළු පිරිසක්. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට මේ මිල ගණන් ගෙවා ගන්නට නොහැකිව දුක් වෙලා හිතලා දුක් වෙලා ලෙඩ වුණාට පස්සේ ලෙඩ වෙනකොට තියෙන සනීප කරගන්න තියෙන බෙහෙත් එක ගන්න ගියාම ඊළඟට තවත් තරු ඉසික් වෙන්න ඉඩ තියෙනවා. දැන්ටමත් බෙහෙත්වල මිල ගණන් ඔබ දන්නවනේ. වැට් එක බෙහෙත් මිල 125කින් වැඩි වීමේ අවදානමක් ගැන අනුරාධා හේරත්ගේ සටහනේ තියෙනවා.
ඉහළදැමු වැඩ්බද්දත් සමග ඖෂධ මිල 25%කින් පමණ ඉහළ යාමේ අවධානමක් තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෞබිම් පත්‍රයට සඳහන් කළා තියෙනවා. පසුගිය කාලය තුලද ඖෂධ හා සෞඛ්‍ය උපකරණ මිල 3 ගුණයකින් ඉහළ ගිය අතර මෙසේ මේ වසරේ සිට ඖෂධ මිල 25%කින් ඉහළ යාම ජනතාවට කිසිසේත් දරාගත නොහැකි අර්බුදයක් බව වෛද්‍යවරයා කියනවා. විශේෂයෙන්ම බෝ නොවන රෝගවන හෘදයාබාධ අධි රුධිර පීඩනය දියවැඩියා වැනි රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අත්හැර ඇති අතර ඒ රටක් ලෙස බරපතලම තත්ත්වයක් බව ඔහු අනතුරු අඟවනවා. සංවර්ධිත රටවල දළදේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍යයට 10%ක් පමණ වෙන් කළද ඒ ලංකාවේ සෑම වසරකම වෙන් කරන්නේ 3%ක් හෝ උපරිමයේ 4%ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා කියලයි මෞබිම් පත්‍රයේ වැඩිදුරටත් වාර්තා කළා තියෙන්නේ. වැටෙක්ක බෙහෙත් මිල 25%කින් වැඩිවීමේ අවදානමක්. ඒ අවදානම තියෙන්නේ සෙල්ලංගානකින් නෙමෙයි 25%කින් ඉහළ නැංවීමේ අවදානමක්. මේ වැට් කන්දරාව දරා ගන්නට නොහැකිව මේ බදු කන්දරාව දරා ගන්නට නොහැකිව අපේ රටේ පුරවැසියා දුකටපත් වෙලා ජන ජීවිතයේ අවුල් වියවුල් බවට පත් වෙලා පාසලට දරුවෝ යවන්නට බැරි තැනකටම පත් වෙලා තිබෙනවා. පාලකීනි මේ තත්ත්වෙන් ජනතාව මුදාගන්නේ කවදාද? වංකගිරිතේවි 20:48 වෙනකන් අමාරුකම් තියේවි. හැබැයි එතකන් රටේ පුරවැසියෝ ජීවත් වෙන්නට ඕනි. ජීවත් වෙලයි අමාරු කාල පරිසරයට මේ කාල පරාසයට මුහුණ දෙන්න වෙන්නේ. කොහොම කන්නද, කොහොම බොන්නද, කොහොම පාසල් යන්නද කියන බරපතල ගැටලුව බලදරේනි ඔබ හමුවේ අපි තියෙනවා.